හඬ පාට එළියට සළු පාට අහසට මේ මිනිස්සේ තාම නැණෙක් කොහේ ගිහිල්ලාද මන්දා අද මම එද්දි මගේ ඉස්සරහට අපෝ ඔව් ඔව් තමුස්ගේ ඉස්සරහට හොරගෑණි හම්බින්නේ නැති මම දන්නේ නැහැ නේ ඒවා Apple 6 phone එකෙන් තමයි YouTube channel එක තව වෙනකන් ඇදගෙන යන්නේ නෑ මම මහින්ද මේ අපේ තාත්තා නවත්ත කරපන් මට කසිප්පු ෂොට් එකක් දුන්නනේ තාම කට වහතුර හයි බං ආපෝ ඕක මොකද්ද බං අපේ තාත්තා මර ජොයින් පාරුත් ගස්සල ගෙදරින් ඇලියට බැස්සි සිරාවට හරි අයියේ ඕකට පිහි ඇදලා ගන්න ඕනේ නෑනේ සල්ලි දෙන්නන් ඉති හොඳට මැති නවත්ත බං ඔබ දන්නවද මම මේකේ කවුද කියලා කවුද කොහොමද මම මේකේ එක කුසූපන් අයියා අයියා තංග බල ගහන අංගිල කරේ දියන් යන්නේ මතුඹ කියන්නේ දාතට ආයුබෝවන් කියලා පිළිගන්නවා සකියා YouTube channel එකට ගාල්ලපුරේ ඉඳන් දකුණු රටේ අගනගරේ ගාලුපුරේ සිරිත් එක තමයි මෙන්න මෙහෙම පටන් ගන්න මේ වීඩියෝ එක. ඉතින් ප්‍රීති ප්‍රොඩක්ෂන් ප්‍රීති කියද්දී අපිට ගොඩක් දේවල් මතක් වෙනවානේ. ඉතින් ඒ අතරේ YouTube එකේ ප්‍රීති කියද්දී මතක් වෙන්නේ ප්‍රීති ප්‍රොඩක්ෂන් සෙට් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි subscribers ලක්ෂේ ආවට පස්සේ ප්‍රීති ප්‍රොඩක්ෂන් සෙට් එක සකියත් එක්ක මෙන්න මේ විදිහට වීඩියෝ එකක් කරන්නේ. ඉතින් ප්‍රීති ප්‍රොඩක්ෂන් එකේ වැඩේ පටන් ගන්න මුලින් මම හිතන්නේ ඔයා නම පොඩ්ඩක් කියමු අපි. මගේ නම ලින්ටන්. ලින්ටන් කියන ෆෑන්ස්ලා දන්නේ ලින්ටන් කියන නම තමයි. මගේ නම ඇත්තනම පසින්දු. පසින්දු. ඉතින් ලින්ටන් එක්ක අපි මුලින්ම කතා කරනවා කොහොමද මේ තැනට ආවේ කියලා ටීම් එකත් එක්කම ඊටවස්සේ තනිතනියෙන් ටීම් එකේ සෙට් එකත් එක්ක අපි කතා කරනවා. ඉතින් කොහොමද ප්‍රීති ප්‍රොඩක්ෂන් පටන් ගන්නෙ? ඇත්තනම් පටන් ගන්නෙ සකියා අපි මචං අපි සෙට් එකම එකම ෂොප් එකක ඉඳියේ. ඒ කියන්නේ මොන ෂොප් එකකද? අපි ක්‍රෙඩිට් කඩේක ඉඳියේ. ක්‍රෙඩිට් කඩේක ඉඳියේ අපි මචං YouTube ගැන ඉස්සර මෙලෝඩියක් දන්නේ නැහැ. අපි අනුන්ගේ වීඩියෝ බලලා ඒවෙන් අදහසක් අරගෙන මචං අපි channel එකක් කරන්න ඕනේ කියලා අපිට හිතුණා. ඔව්. හිතිලා කරපු ගමනක් තමයි මේක ආපු. ඒ කියන්නේ එක ෂොප් එකේ වැඩ කරලාද? තාමත් ඒ ෂොප් එකේද වැඩ කරන්නේ? තාමත් මායි අපි දැන් වැඩ කරන අනිත් කට්ටිය වෙන වෙන තැන් වල වෙන වෙන තැන් වල වැඩ කරන්නේ. කොයි කාලෙද පටන් ගන්න YouTube channel එක? channel එක පටන් ගන්න මචං 2018 මාර්තු 15. දැන් වීඩියෝස් එහෙම කරන්නේ drone එහෙම දාලා 5D Mark 2 එහෙම දාලා එහෙමද කරන්නේ වීඩියෝස්? නෑ නෑ නෑ. මේකයි මං එහෙම අහන්න හේතුව ගොඩක් කට්ටිය හිතනවා YouTube channel එක පටන් ගන්න ලොකු PC එකක් ඒත් එක්කම 5D Mark 2 වගේ ලොකු කැමරා එකක්, එතකොට හොඳ boom mic වගේ ඒවා තියෙන්න ඕන, ලොකු mics ඒ වගේ තියෙන්න ඕන කියලා YouTube channel එක පටන් ගන්න සහ YouTube channel එක කරන් යන්න. දැන් subscribers ලක්ෂයක් ඇවිල්ලා තියෙනවා. මොනවද මේ කොහොමද වීඩියෝ production එක කොහොමද කරන්නේ? කරන්නේ අපි පටන් ගත්ත දවසේ ඉඳලා ෆෝන් එකෙන් තමයි කරන්නේ. මේ මෑතක් වෙනකන් මේ අපි එඩිට් කරෙත් ෆෝන් එකෙන්. ඊපස්සේ පස්සේ තමයි පොඩ්ඩක් පීස්. ඔබ බලමු පෙන්නමු අපි කරන ෆෝන් එක. මේකෙන් තමයි කරන්නේ. මෙන්න මේ Apple මොකද්ද? Apple 6 එක. Apple 6 ෆෝන් එකෙන් තමයි YouTube channel එක තව වෙනකන් ඇදගෙන යන්නේ. ඉතින් ඔන්න YouTube channel එක පටන් ගන්න කැමරා හොයන කවුරු හරි ඉන්නවනම්, PC හොයන කවුරු හරි ඉන්නවනම් මෙන්න හොඳම ආදර්ශය. එහෙනම් ඒ විදිහට ඉතින් මම ලංකාවේ යූටියුබර්ස් ලාගේ ඉස්සරහට එන වැඩොන්ව ඉන්ටර්වයුව කරන ඔයගොල්ලෝ දැකලා තියෙනවා. ඒ අතරේ මම හැමෝම කරන්නේ නැහැ. මම දක්ෂයන්ව විතරයි. ඒ කියන්නේ හොඳ කන්ටෙන්ට් හදාගෙන ඉස්සරහට එන මනුස්සයන්ව අනිවාර්යෙන්ම මම අගය කරනවා. ඒ හින්දා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ ගමනේදී කැපිලි කෙටිලි වැටීම් තියෙන්නේ නැති අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්. ඉතින් ඒවා මැඩලගෙන සාමාන්‍ය ටීම් එකක් විතර වැඩ කරනකොට හරි අමාරුයිනේ. කැඩලා කැඩලා යනවනේ. එහෙම බාධා දුක්කම් කඩලු ආවද? ඔව් අනිවාර්යෙන් ආවා. ඉතින් කොහොමද මේ ටීම් එක රැකගෙන යන්නේ? ඒ කියන්නේ අපි කොහොම හරි එන ප්‍රශ්න වලට මූණ දීලා තමයි කට්ටිය මේක තැනකට ගෙන්නගෙන වැඩේ කරගෙන යන්නේ ලස්සනට. වැඩේ කරගෙන යනවා. ඉතින් වාම ටීම් එකේ අනිත් කට්ටියගේ නම් එක පොඩ්ඩක් හඳුන්වමු. මේ වෙලා ෆෑන්ස්ලා දන්නේ ගංගපරය කියලා. ගංගපරය. ගංගපරය කෝට මෙයාගේ නම ඇත්තනම නිමේෂ් මදුසංක. ඔව්. මෙයා තඩියා. මෙයා ඇත්තනම සුමුදු. ඔව්. මෙල්ලා ෆෑන්ස් දන්නේ ප්‍රෙඩියස් ඉල්ලා. මෙයාගේ ඇත්තනම සදීප. මෙයා වෙල්ලා කුප්පි සාන්ත. මෙයාට අලුතෙන් තමයි නම දැම්මේ. මෙයාගේ නම නදීෂ දිල්ෂාන්. අරයා ගොඩක් ෆෑන්ස් දන්නවා කංකට මහින්ද. කවිදු. ඉතින් ඒ විදිහට තමයි නම් ටික දාගෙන ෆෑන්ස් හඳුනන්නේ වෙන නමකින්. ඒ උනාලා ඇත්ත නමක් තියෙනවා. ඉතින් සුන්දර සෙට් එකක්. ඉතින් ඒකයි
අද මේ විදිහට වීඩියෝ එකක් කරන්නේ. ඉතින් හොඳ ගමනක් තියෙනවා. දැන් සිල්ලා ප්ලේ බටන් එකගෙන මම බලන් ඉන්නවා 2000 කීයද පටන් ගන්නෙ? අපි YouTube channel එක පටන් ගන්නෙ 2018. 18. ඉතින් 2018 පටන් ගත්තට පස්සේ මේ විදිහට තමයි YouTube channel එක ඇදගෙන ඇවිල්ලා මේ තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ප්‍රීති ප්‍රොඩක්ෂන් ලගේ වැඩ බලලා නැත්තම් මගේ description එකේ link එක තියෙනවා. ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන් videos කොහොමද රහයිද? දිගටම බලන්න හිතෙනවද? ඉතින් මගේ අයටත් ආරාධනා කරනවා මං කවදාකවත් කුහක නැහැ. තව මිනිහෙක් ඉස්සරහට යන උදව් කරන්න මං ආසයි තව මිනිහෙක් ඉස්සරහට යනවට. ඉතින් ඒකයි කියන්නේ ගිහිල්ලා subscribe කරලා ඒ රහ පොක්ඩක් බලන්න. ඒ අමුතු රහක් තියෙන මං දැක්ක විඩි ප්‍රොඩක්ෂන් සෙට් එක සූපතලා තියෙනවා ලක්ෂයට. ඉතින් නිහතමානී සෙට් එකක් මං හිතන විදිහට අපේ හොඳම යාළුවෝ සෙට් එකක් ලස්සන ගමක ඉන්න සෙට් එකක් ඒගොල්ලෝ මම මතක් කරනවා මේත් එක්කම. දැන් ජෝක් කියද්දි YouTube එකේ වෙනම පෙරලියක් ඇති කරලා තියෙනවා විනී ප්‍රොඩක්ෂන් සෙට් එක. එහෙනම් මේ දවස්වල හඬපට එළියට සලුපට අහසට. ඉතින් ඒත් එක්කම ඉතින් අපි තනි තනියෙන් චුට්ටක් කතා කරලා බලමු. එහෙනම් මෙන්න මේ විදියටයි අපි ප්‍රීතිලාව හම්බෙන්නේ ගාලු කොටුවේ ඉඳලා. තඩියයි ගංකබරයි කියලා තමයි කිව්වේ. ඒ වුණාට සොඳුරු චරිත දෙකක්. ඉතින් ටීම් එක ගැන මොකද හිතන්නේ? වැඩටි කරන් යනවා. අවුලක් නැහැ ඉතින්. ගොඩක් සතුටින් සහයෝගයෙන් කට්ටිය වැඩේ කරගෙන යනවා. ඔව්. කොහොමද ප්‍රතිචාර? ඇත්තටම හොඳයි ඉතින් නේ. ඇත්තටම හොඳයි කියන්නේ. ඉතින් තඩියා ඉතින් කොහොමද ජීවිතේ? සුන්දරයි. සුන්දරයි. ඉතින් ටීම් එක කවදාකවත් අතරලා යන්නේ නැහනේ. කවදාකවත් නැහැ. ඉතින් අපි ආසයි කවදරි 1 මිලියන් ගහනවට මේ වගේම ඉතින් ඒ වගේම ඉස්සරහට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොමද මේ දවස්වල වැඩ කරද්දි මොකද්ද ජොබ් එක? මම ගාමන්ට් ෆීල්ඩ් එකේ ඉන්නේ. ගාමන්ට් ෆීල්ඩ් එක ඔයා? මම නම් ෂොප් එකේ දැන් ෂොප් එක. ගාමන්ට් ෆීල්ඩ් එක කියන්නේ මම දේන්ජර් ළඟපාතරන් ඉන්නවා මචං මාස්ක් එක දාන මීටරෙන් ඉඳපන්. ඉතින් ඒ වගේ සීන් එකක් තියෙන්නේ. ඉතින් ඉදිරියට මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මං හිතනවා YouTube channel එක ගොඩ දාගත්තොත් full time YouTube කරගෙන ගේමක් ගහගෙන ඉන්න පුළුවන් ඒක කියලා commercial wise වැඩි up කරගත්තොත් ඉතින් නියමයි ඉස්සරහටම යන්න සූපතනවා නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ප්‍රඩීසිල්ලා නම් මැරලා ටික කාලයක් වෙනවා. ඒ වුණාට මෙන්න ප්‍රීතිලාගේ ප්‍රඩීසිල්ලා. ඉතින් කොහොමද ජීවිතේ? ලස්සනයි සුන්දරයි. ලස්සලයි සුන්දරයි. ඉතින් මිනිස්සු ආදරය කරනවා. ටීම් එකත් එක්ක ඉන්නවා. ඉතින් ටීම් එක දාලා ඇයිද කවදරි? කවදාවත් නැහැ. ඉතින් කවදරි තැනකට ආපුවාම මං හිතනවා අපිට දැන් කලින් ප්‍රඩීසිල්ව කෙනෙක් හිටියා දැන් නැහැ කියලා. ඒ චරිතේට පණ පොවන්න පුළුවන් නම් ඒක හැකියාවක්. ඉතින් මොකද්ද මේ දවස්වල වෙන්නේ? දවස්වල ලක්ෂ ගැහුවා. ඉතින් ජොබ් එකක් කරගෙන මේකත් කරගෙන මම සබත්තු කඩේ. සබත්තු කඩේ. එතකොට ඉදිරියට ටීම් එකත් එක්ක ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් කුප්පිසාන්ත. කුප්පිසාන්ත කිව්වට නම නදීෂ. නදීෂ. ඉතින් ඔයාගේ නම කිව්වෙත් නෑ අපි. සදීප. සදීප. ඉතින් කොහොම ජීවිතේ? ජීවිතේ නෑවුලක් නෑ. ඔහේ යනුයිතේ. ඔය යනවා. ප්‍රතිචාර හොඳයි. අවුලක් නෑ අපි ඉතින්. ඔයාව සෙට් කරලා දුන්නේ මේ මුතු. ඔව්. අනිවාර්යෙන් මතක් කරන්න ඕන. අනිවාර්යෙන් thank you. ඒත් එක්කම කොහොම ජීවිතේ? මොකක්ද කරන ජොබ් එක? මාත් වැඩේ සපත්තු වැඩේ. ඔව්. ඉතින් ප්‍රතිචාර එනවා. ලක්ෂයට සතුටුද? අනිවාර්යෙන් ගේමක් ගහමු ඉස්සරහට. YouTube ඉන්ඩස්ට්‍රි එක දිනු වෙනවා ලංකාවේ මීට වඩා හොඳ වීඩියෝස් ටික හොඳ කන්ටෙන්ට් එකක් බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම කම්කටු මහින්ද. ඉතින් මහින්ද මොකෝ වෙන්නේ ජීවිතේ? ඔය ඉන්නවා. ජීවිතේ සුන්දරයි නේ මේ දවස්වල? සුන්දරයි. ඒ වුණාට කොරෝනා ඉන්න සන්තෝෂයි. ලක්ෂ ගැව්වා. ලක්ෂ ගැව්වා. මොකක් ජොබ් එක? ජොබ් එක නම් කරන්නේ බෝට්ටු සීනියර් තමයි. ඔව්. බෝට්ටු ආවහම වැඩිය කරන්න තියෙනවා. ඒකේ ඉන්න පියර් එකේ මේ දස් ටික. ඔව්. නැත්තම් මේ කට්ටිය මේ දස්සල මේ මුහුදුරල සරයි නේද? ඔව් සර. සරයිත් එක මාළු වල පොඩි ප්‍රශ්නයක් කළා. කොරෝනා කේස් එකක් තියෙනවා. මාළු වල ලොකු ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඉතින් ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ටීම් එකත් එක්ක හැමදාම ඉන්න. එහෙනම් ඔය තුන් දෙනාටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. Thank you අපිව ආවට බලන්න. ඉතින් කට්ටියත් එක්ක කතා කරද්දි තේරෙනවා ගොඩක් සරලයි. ගොඩක් පුංචි තැනින් නැගිටව පිරිසක් තමත් පුංචි තැන ඉඳලා ඉස්සරහට එන ට්‍රයි කරන පුංචි ව්‍යාපාර ටිකක් පුංචි ජොබ්ස් ටිකක් කරගෙන ඉන්න කොල්ල ටිකක් කියලා තේරෙනවා. ඒ කියන්නේ පොළොවේ පය ගහලා ජීවත් වෙන සාමාන්‍ය චරිත ටිකක් කියලා. ඉතින් ආදරය හැමදාමත් ඉතින් හොඳට වැඩ ටික කරන් යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම ටීම් එක හැමදාමත් එකා වගේ එක විදිහට හැමදාම ඉස්සරහට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම ලස්සන පරිසරයක ඉඳලා ලස්සන ප්‍රදේශයක ඉඳලා ලොකු ගේමක් ගහනවා. ඉතින් දන්නේ නැති අයත් දැකම නැති අයත් මේක තව ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න සපෝට් එක දෙන්න මේ ඉස්සරහට එන අහිංසක කොල්ලෝ ටිකට. කාටද ස්තුති කරන්න තියෙන්නේ?
මුලින්ම ස්තුති කරන්න ඕනේ සගියා අපි බලන්න ආපු එකට තව දෙයක් තමයි අපිට channel එක හදපු දවසින් ලා මේ monetization enable කරගන්න අපිට ගොඩක් support එකක් දුන්නා තුසි bro तुसी ब्रो ඉතින් හදවතේ ඉන්නේ වගේ ඉතින් මටත් ගොඩක් ටෙක්නිකල් පාට් එක ගොඩක් කියලා දුන්නේ तुसी ब्रोට ස්තුතිවන්ත වෙන්න ඕනේ අපිට වචනකින් හරි වචනකින් නෙමෙයි අපිට උදව් කරා ඔව් ඒක බොහොම ස්තුති तुसी ब्रो ඔව් කියන්නේ දන්නේ නැති මිනිහෙකුට හොඳටම දන්න සිංහලෙන් කියා දෙන පුද්ගලයෙක් තමයි तुसी ब्रो කියන්නේ तुसी ब्रोට ස්තුති ඉතින් ඒත් එක්කම මේගොල්ලොන් මේ වැඩේ කරමු කියලා යෝජනාව तुसी ब्रोත් කරා ඒත් එක්කම මුතු අක්කත් කරා එහෙනම් ඒත් එක්කම එහෙනම් සියලු දෙනාටම ජය වේවා අපේ කොනාර් බ්ලොග්ස්වත් මතක් කරන ගමන්ම සියලු දෙනාටම ජය වේවා හදර සමු ගන්නම් ගාලු කුටුවේ සිරිත් එක්ක මෙන්න මේ විදිහයි ප්‍රීති අපේ සෙට් එකත් එක්ක සමු ගන්නේ ජය වේවා ආයිබුවා